අද විශේෂයෙන්ම අදි ඇසල උපෝසතේ හැටේට බුද්ධ වචනානුරූපව ගන්නවා. බුද්ධ වචනේ සඳහන් වෙන්නේ විනය පිටකයෙහි මේ අදි ඇසල නැත්තම් අදි මාසයක් ගැනෙන්නේ වස්සුක්කඩණේ කියන විනය නීතියට අනුවයි. වස්සුක්කඩණේ කියන්නේ වස් එළඹීම මාසයකට කල් දැමීමයි. එනිසා මේ වර්ෂයේහි ලිත්තුල සඳහන් වෙලා තියෙනවා නිකිණි මාසෙට අධික මාසයක් ඒක ජ්‍යොතිෂය අනුව සිදු වේවා. නමුත් වස් එළඹීමේ චාරිත්‍රය වැටෙන්නේ මේ මාසයේ පසළොස්වකට නොවේ, ඊළඟ මාසයේ පසළොස්වකට පසු දිනයි. එනම් අගෝස්තු මාසයේ පළවෙනිදා උපෝසතේ කරලා ඊළඟ දවසේ තමයි වස් එළඹීම, පෙර වස් එළඹීම සිදු වෙන්නේ. එනිසා දැන් මේ එළඹී තිබෙන්නේ අදි ඇසළ මාසයේ හැටියට අපේ විනයානුකූලව පිළිගනු ලැබෙනවා. එනිසා අදි ඇසළ මාසයත් අපට විශේෂ දවසක්. ඇසළ පෝය කෙසේ නමුත් සම්බුද්ධ ශාසනයෙහි විශේෂත්වයට පත් වූ දිනයක්. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ ප්‍රතිසන්ධි මංගල්‍ය සිද්ධ වුණේ මේ ඇසළ පෝය දවසක. ඒකම මහාබිනිෂ්ක්‍රමණයේ සිදු වුණේ ඇසළ පෝය දවසක. එවාගේම ලෝතුරා බුදුබාට පත්වේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනයේ පැවැත්වේ දසදහසක් වලට ඇසෙනසේ අසංකේයයක් පිරිස නිවන් දක්වමින් ඇසළ පෝය දවසේ. එවාගේම මහා සංඝරත්නයේත පෙරවස් එළඹීමේ විනී නීතේ පනවා වදාළ ඇසළ පෝයට පසු දින. මේ වාගේ විශේෂ සිදුවීම් වලින් මේ ඇසළ පෝය පූජනීයත්වයට පත්වී පවතිනවා. තවත් විශේෂ හේතු මෙතන තියෙනවා. අපේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේගේ උත්පත්ති සිද්ධ වුණේ ඇසළ පෝය දවසක. ඒ ඇසළ පෝය දවස් අතුරින් මේ වාරයේ අපට දවස් දෙකක් සිහිපත් කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ අදි ඇසළ පෝයත් ඊට සංසන්දනය කරමු. අතිපූජනීය මාහිම්පාණන් වහන්සේගෙන් අවසරයි අද භාවනා වැඩසටහනින් සංඝානුස්සති භාවනාව ගැන දැනගන්නට කැමැති. සංඝානුස්සති භාවනාව ආරම්භය කෙසේද? දැන් මේ පෝය දවසේ අපි අපට ප්‍රශ්න නැගී තියෙනවා සංඝානුස්සති භාවනාව පටන් ගන්නේ කෙසේද කියන මේ ප්‍රශ්නේ. මේ පටන් ගැනීම යනු යම්කිසි වැඩක් කිරීමේදී තියෙනවා ඊට පූර්ව භාග පූර්ව කෘතිය කියලා කටයුතු සරසක්. අපි ආහාර ගන්න උනත් ඒකට මුලින් කටයුතු කිහිපයක් තියෙනවා. ආහාර ටික නිසිසේ සම්පාදනය කරගෙන ඒක නිසිසේ තැන්පත් කරගෙන බෙදා හදාගෙන අත සෝදාගෙන හිත පිරිසිදු කරගෙන සිහිනුවණින් ආහාරය ගන්නවා. ඒ වගේ තමයි හැම කටයුත්තකදීම මුලින් ආරම්භයක් තියෙනවා. මේ සංඝානුස්සති භාවනා වඩනු කැමැති ගිහි පැවිදි යෝගාවචරයන් විසිනුත් ආරම්භයේ වශයෙන් පළමුවෙන්ම තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න ඕනේ. අත්පා මූණකට දොහොනේ කරගෙන ඇඟ සිසිල් කරගෙන ඊළඟට වාඩි වෙන තැන සූදානම් කරගන්නට ඕනේ. පිරිසිදු ආසනයක් පනවාගෙන ධ්‍යාන තැනක ඊළඟට තමන් සීලය පිරිසිදු කරගන්නට ඕනේ. සීලය ආවර්ජනා කරගන්නට ඕනේ. ඒකම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආවර්ජනා කරමින් බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට තමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ. එසේම ආචාර්යයන් වහන්සේගේ ගුණ සිහි කරගෙන උන්වහන්සේට ජීවිතේ පූජා කරන්නට ඕනේ, සමාව ගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රී සිත වඩන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ පිළිකුල් භාවනා වඩන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණානුස්සතිය මෙනෙහි කරන්නට ඕනේ. ඊළඟට තමන් යා යුතු ගමන මඟ අදිෂ්ඨාන කරගන්නට ඕනේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ පුරුදු කළ මේ උත්තරීතර නිවන් මඟටයි මා මේ සූදානම් වන්නේ. මේ භාවනා මට අසවල් බෝධි ඥානයෙන් අජරාමර සාන්ත නිවන් සූපිනිස හේතු වේවා කින අදිෂ්ඨානයේ හිතේ දරාගෙන නිස්සාරණ සංකල්පනාව ඇති කරගන්නට ඕනේ. අවසරයි, සංඝානුස්සති භාවනා වඩන්නේ කෙසේද? සංඝානුස්සති, සංඝානුස්සති කියන වචනේ කෙටි තේරුම ආර්ය මහා සංඝරත්නයේ ගුණ මේ මනසිකාර කිරීමයි. ආර්ය මහා සංඝරත්නය තමයි මෙතන සංඝ කියන වචනෙන් හඳුන්වන්නේ. ආර්ය මහා සංඝරත්නය නම් සෝවාන් මාර්ගස්ත ඵලස්ත දෙනමයි, සකටදාගාමී මාර්ගස්ත ඵලස්ත දෙනමයි, අනාගාමී මාර්ගස්ත ඵලස්ත දෙනමයි, අරිහත් මාර්ගස්ත ඵලස්ත දෙනමයි.
මේ කියන අටනමට කියන අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නය කියලා. මේ සංඝරත්නයේ ගුණ අනන්තයි. ඒ අනන්ත සංඝරත්නයේ ගුණ අපේ සාරවත්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වචන නාමයකට නම්වල දේශනා කරලා තියෙනවා. ඒ මේ සංඝ ගුණ අනුස්මරණය කිරීමේදී පළමුවෙන්ම සංඝරත්නයේ තමන් ඉදිරියේ වැඩි ඉන්න ආකාරය හිතට නගා ගන්නවා. සිය ගණන්, දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් මහා සංඝරත්නයේ සමාපත්තියෙන් වැඩි ඉන්න ආකාරය අපි හිතින් අරමුණු කරගන්නට ඕනේ. බුද්ධානුස්සතිය වඩනකොට අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්නවා හැටි හිතා ගන්නවානේ. ඒ වාගේ සංඝරත්නයත් ඉදිරියේ වැඩි ඉන්න ආකාරය හිතට අරමුණු කරගන්නට ඕනේ. ඒ සඳහා සංඝරත්නයේ හිතින් දකිමින් තමයි මේ භාවනාව ආරම්භ කරන්නේ. එහිදී සංඝරත්නයේ ගුණ බුදුරජාන් වහන්සේ දෙසූ ගාථා පාඨයේ සඳහන් වන්නේ ගුණපද 9කි. සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, සාමීචිපටිපන්නෝ, ආහුනේයෝ, පාහුනේයෝ, දක්ඛිනේයෝ, අංජලිකරණීයෝ, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියන ගුණපද 9යි. එතින්දී අර යදිදං චත්තාරි පුරසයෝගානි අට පුරස පුංගලා කියන මේ වචන පෙළෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ සංඝරත්නයේ කවුද කියන එක හැඳින්වීමයි. ඊළඟට මේ ගුණපද නමින් හඳුන්වන්නේ සංඝරත්නයේ සංඛාන තුළ පිහිටා තිබෙන උත්තරීතර ගුණස්කන්ධයන් එකක් එකක් ගානේ. මේ එක එක ගුණයක් ගුණ වශයෙන් අර්ථ වශයෙන් අනන්තයි. ඒකේ ප්‍රමාණ කරන්න බෑ. භාවනා කරන යෝගාවචරයෙකුට ඒ අනන්ත ගුණ පේලි පේලි වැටහෙන්නත් පටන් ගන්නවා. ඒ නිසා ඒ ගුණස්කන්ධ ඔක්කොම සම්මුති නෙමෙයි. ඒවා පරමාර්ථ ධර්ම. ඒ නිසා මේදී ඒ සංඝගුණ භාවනාවේදී හිත රූපාවචර ධ්‍යාන බාට පත්වන්නේ නැතිව උපචාර සමාධි බාට පමුණවා ගන්න පුළුවනි. පළමුවෙන් කරන්නට ඕනේ ගුණපද 9 ප්‍රගුණ කර ගැනීම. මුල සිට අගට මෙනෙහි කරනවා, අග සිට මුලට මෙනෙහි කරනවා. ඒ මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරලා ස්වල්ප වේලාවක් ඒ අතර තමන්ගේ සිතට යම්කිසි එක ගුණයක් තදින් හිතර අරමුණු වෙන්න පටන් ගන්නවා නම් අන්නේ ගුණය ගන්නවා. අපේ හිතම සුපටිපන්නෝ කියන ගුණේ තමාගේ හිතට වඩාත්ම පැහැදිලිව වැටහෙනවා. එසේ වී නම් ඒ සුපටිපන්නෝ ගුණය අර්ථ වශයෙන් බලනවා. මොකද්ද මේ සුපටිපන්නෝ කියලා කියන්නේ? සු කියන්නේ උපසර්ගයක්. පටිපන්න කියන්නේ පිළිපන් කියන්නේ තේරුමයි. සම්‍යක් මාර්ගයට පිළිපන් කියන එකයි සුපටිපන්න කියන්නේ. සම්‍යක් මාර්ගය කියන්නේ කුමක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක තවත් කියනවා නම් බෝධිපාක්ෂික ධර්ම මාර්ගයයි. නිවනට යොමු වූ මාර්ගයයි. ඒකායන මාර්ගයයි. එතකොට මේ සම්‍යක් සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් බැවින්ද සංඝරත්නයේ සුපටිපන්න නම් වෙනසේක. එවගේම අනුලෝම මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වෙනසේක. අවිරුද්ධ මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වෙනසේක. වගේම අපන්නක මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වෙනසේක. අන්තද්වේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාට පිළිපන් බැවින් සුපටිපන්න නම් වෙනසේක කියලා එයි ආරත කොටසක් මෙනෙහි කරනවා. ඒකාර්ථය දෙතුන් සැරයක් හිතින් හිතෙනවා. එසේ හිතන්ද 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 හිත විසිරෙන්නේ නැතුව හිත තැන්පත් බවට පැමිණෙනවා. ඒ පැමිණෙන අවස්ථාවේදී තමන් බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමාධියක් උපදවන්නට නම් එක වචනයක්ම ගන්නවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ ආර්ය මහා සංඝ රත්නයේ සම්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක. ඊළඟට සුපටිපන්නෝ කියන ගුණයම මෙනෙහි කරනවා. සුපටිපන්නෝ, 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 සුපටිපන්නෝ මේක සියවර දහස්වර හිතින් කියවනවා. ඉක්මන් නොවී පමා නොවී හිත විසුරුවා යන්න දෙන්නේ නැතුව සාන්තව සිහියෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කරන්න නීවරණ ධර්ම යටපත් වෙනවා. නීවරණ යටපත් වෙන්න වෙන්න ධ්‍යානාංග පහ ශක්තිමත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වෙනකොට ශරීරයයි හිත ඔක්කොම තැන්පත් වෙනවා. මුළු සරුවාංගයේම හරියට වතුරේ ගිලී ඉන්නා වගේ සිසිලක් ඇති වෙලා ප්‍රීති වේග ප්‍රසද්ධි වේග ඇති වෙනවා.
චිත්ත සමාධිය පිහිටෙනවා. හිත උපචාර සමාධියෙන් සමාධිගත වෙනවා. ඊළඟට ඊළඟ අර්ථපදයකට අරගෙන ඒ විදිහටම මෙනෙහි කරනවා. මෙසේ සුපටිපන්නෝ ගුණේම අරමුණු කරගෙන බොහෝ වාරයක් උපචාර සමාධියෙන් හිත සමාධි කරන්නට පුළුවන්. ඊළඟ උජුපටිපන්නෝ ගුණේ ගැන හිතට වැටුණා නම් ඉතින් ඒකත් අර්ථ වශයෙන් කීපයක් මෙනෙහි කරනවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය ඍජු මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. ගෝමුත්‍ර වංශයක් වැනි වංශයක් නැති අවංක මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. එවාගේම චන්ද්‍ර රේඛා වංශයක් වැනි වංශයක් නැති අජිම්ම මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. එවාගේම චන්ද්‍ර රේඛා වංශයක් වැනි වංශයක් නැති බැවින් අකුටිල මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. ඒකායන මාර්ගයට පිළිපන් බැවින් උජුපටිපන්න නම් වනසේක. මේ විදිහට ඒ උජුපටිපන්න ගුණයේ එක අර්ථයක් අරගෙන ඒක දෙතුන් සැරයක් හිතේ මෙනෙහි කරලා ඊට පස්සේ අර මුල් වචනේම ගන්න. උජුපටිපන්නෝ 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 මේ වචනේ සියවර දහස්වර දසදහස්වර හිතින් ආවර්ජනා කරනවා. එක්මන් නොවි පමා නොවි කලබල නොවි එවාගේ හිත විසිරෙන්නේ නොදී එසේ කිරීමේදී හිතේ පුදුමාකාර විදියට නීවරණ යටපත් වී ධානාංග පහ හිතේ පහළ වී හිත සමාධිමත් වී පුදුමාකාර ප්‍රීති සෝමනස්ස සහගත සමාධියක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියන උපචාර සමාධිය කියලා. යම් හේකින් ඥායපටිපන්නෝ ගුණේ නම් මෙනෙහි වුනේ තමන්ගේ හිතට වඩා වැඩිව වැටුනේ ඒක මෙනෙහි කරනවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝ රත්නය නිර්වාණ මාර්ගයෙන් පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වනසේක. පාය මාර්ගයට පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වනසේක. යාථාවක මාර්ගයට පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වනසේක. නෛර්යානික මාර්ගයට පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වනසේක. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් බැවින් ඥායපටිපන්න නම් වනසේක කියලා එක එක ගුණ පදයක් අර්ථ වශයෙන් මෙනෙහි කරලා ඊට පස්සේ ඥායපටිපන්නෝ 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 ඒ වචනේම බොහෝ වාරයක් සියවර දහස්වර දසදහස්වර ඉතින් මෙනෙහි කරනවා. එසේ ඉක්මන් නොවි ප්‍රමා නොවි සාන්තව සිහියෙන් මෙනෙහි කිරීමේදී එක ගුණ පදයේදී හිතේ නීවරණ යටපත් වී හිතේ ධානාංග සත්‍යමත් වී වහා හිත සමාධිමත් බවට පැමිණෙනවා. ඒ සමාධිය හඳුන්වන්නේ අර වාගේ උපචාර සමාධිය. තවන්දුනර සාමීජ පටිපන්නෝ ගුණේ නම් වැටහුනේ. ඒ ගුණේ අරමුණු කරගෙනත් මේ වාගේම ධාන උපදවන්න පුළුවන් උපචාර ධාන. ඒ කියන්නේ ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය සංඝ රත්නය ගරු කටයුතු මාර්ගයට පිළිපන් බැවින් සාමීජ පටිපන්න නම් වනසේක. බුහුමං කටයුතු මාර්ගයට පිළිපන් බැවින් සාමීජ පටිපන්න නම් වනසේක. වන්දනීය මාර්ගයට පිළිපන් බැවින් සාමීජ පටිපන්න නම් වනසේක. පූජනීය මාර්ගයට පිළිපන් බැවින් සාමීජ පටිපන්න නම් වනසේක. බුදුපාසේ බුදු මහරහතන් වහන්සේ ගමන්ගත් අනුයාත මාර්ගයට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක. චන්ද්‍රෝපම ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක. නාලක ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක. තුවටක ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක. ප්‍රතිවිනීත ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක. සල්ලේක ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක. සතුපාච්චේ සන්තෝෂ භවනාරාමතා දීපකමා ආරිවංශ ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න නම් වනසේක කියලා දන්නතා තමන් දන්න අර්ථ මෙනෙහි කරලා එක වචනයකින් ඊළඟට පටන් ගන්නවා. සාමීචිපටිපන්නෝ 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 මේ වචනය නැවත නැවත සිය දහස්වර දසදහස්වර ආවර්ජනා කිරීමේදී මුලදී කිව වගේම හිතේ නීවරණ යටපත් වෙලා සිතේ උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා.
එම නැත්තං ආහුනෙයෝ කියන ගුණේ නම් තමාගේ හිතට වඩා වැටුණේ ඒකෙත් අර්ථ මෙනෙහි කරගන්නවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ආරි මහා සංඝ රත්නයේ යොදුන් සිය දහස් කණන් දුර සිරනමුත් පැමිණ කරන පූජාවක් පිළිගෙන ධ්‍යාන විපස්සනා මාර්ගඵල නිවන දක්වාම ලොවේ ලෝතුරා සම්පස්සාදා දෙන බැවින් ආහුනෙය නම් වෙනසේක ආහුනෙය නම් වෙනසේක ආහුනෙය නම් වෙනසේක කියන මේ වචනය බොහෝ වාරයක් හිතින් ආවර්ජනා කරනවා. සේ කිරීමේදී හිත නීවරණ යටපත් වෙලා උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා. එම නැත්තම් පාහුනෙය ගුණේ වැටුණා නම් පාහුනෙය කියන්නේ ආගන්තුක සත්කාරයේ සුදුසු බව. රජමැති අමැති ආදීන් උදෙසාද නැද හිතමිතුරන් උදෙසාද ආගන්තුක ප්‍රභූවරයන් උදෙසාද සූදානම් කරන ප්‍රණීත ආගන්තුක සත්කාරයන් පිළිගෙන ලොවි ලෝතුරා සම්පස්සාදා දෙන බැවින් ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආරි මහා සංඝ රත්නයේ ආහුනෙය නම් වෙනසේක. ඒක බොහෝ වාරයක් ඉතින් කියවනවා. ආහුනෙය නම් වෙනසේක ආහුනෙය නම් වෙනසේක. ඒක බොහෝ වාරයක් කියවන්න හිතේ නීවරණ යටපත් වෙලා චිත්ත සමාධියේ ශක්තිමත් වෙලා නීවරණ යටපත් වී ධානාංග ශක්තිමත් වී උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා. තවත් දුරට වැටුණේ දක්ඛිනෙයෝ කියන ගුණේ නම් ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ තමන් උදෙසා දෙන දානයන්ද අනුන් උදෙසා දෙන දානයන්ද මෙලව උදෙසා දෙන දානයන්ද පරලොව උදෙසා දෙන දානයන්ද සසර සැප සම්පත් උදෙසා දෙන දානේද නිවන් පතා දෙන දානේද පින්ඵල දහා පිරිනමන දාන දක්ෂිනාවන් පිළිගෙන ලොවි ලෝතුරා සැප සම්පත් සලසා දෙන බැවින් දක්ඛිනෙය නම් වෙනසේක කෙලෙ අර්ථ මෙනෙහි කළ ඊට පස්සේ දක්ඛිනෙයෝ කියන ගුණයම බොහෝ වාරයක් හිතින් කියවනවා. සියවර දහස්වර දසදහස්වර කියවනවා හිතින්. එසේ කියවන්න නීවරණ යටපත් වෙනවා. ධානාංග ශක්තිමත් වෙනවා. ධානාංග ශක්තිමත් වීමෙන් ඒ චිත්තසංතානේ උපචාර සමාධියටපත් වෙනවා. තවත් දුරට වැටෙන්නේ අංජලි කරණීයෝ ගුණය ගැන නම් ඒකක් මෙනෙහි කරනවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයේ දොහොත් නඟා වැඳීමෙන් පවා ලොවි ලෝතුරා සම්පත් සලසා දෙන බැවින් අංජලි කරණීය නම් වෙනසේක. ඒකේ ගුණ පදේ දිගට හිතින් කියවන අංජලි කරණීයෝ අංජලි කරණීයෝ අංජලි කරණීයෝ මේ විදිහට හිතින් ආවර්ජනා කරනවා බොහෝ වාරයක්. එසේ බොහෝ වාරයක් කියන්නේ සිය දහස් වර මෙනෙහි කරන නීවරණ යටපත් වී චිත්ත සමාධිය වැඩි හිත ධානාංග ශක්තිමත් වී උපචාර සමාධියෙන් සමාධිගත බවට පැමිණෙනවා. තවත් දුරට වැටුණේ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස ගුණ පදේ නම් ඒකෙත් අර්ථය මෙනෙහි කරනවා. ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ආරි මහා සංඝ රත්නයේ දෙමි මිනිසුන් සෑත සමස්ත ලෝකයාට ලොවේ ලෝතුරා සම්පත් සලසා ගැනීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර නම් වනසේක. ඒක වුණ පදේ අර විදිහටම බොහෝ වාරයක් සේවර දහස්වර හිතින් කියවනවා. එසේ හිතින් කියවන්න හිතේ නීවරණ යටපත් වී ධානාංග පහ ශක්තිමත් වී හිත උපචාර සමාධියෙන් සමාධිමත් බවට පැමිණෙනවා. මෙන්න මේ ක්‍රමය තමයි ඒ සංඝානුස්සති භාවනාවේ අනුපිළිවෙලින් වඩන ආකාරය. සැබවින්ම සංඝානුස්සති භාවනාවත් මේ විදිහට වැඩීමෙන් තා විශේෂ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවනි. ධර්වං සරණයි. ස්වාමින් වහන්ස, සංඝානුස්සති භාවනා වැඩීමේ ආනිසංස මොනවද? සංඝානුස්සති භාවනා වැඩීමේ විශේෂානිසංස ලැබෙනවාමයි. පින්තුන් අහලා තියෙනවද? මෛත්‍රී භාවනාවේදී බුදුගුණ භාවනාදීදී ගුණානිසංස 11ක් ගැන. ඒ වගේ මෙහිදී සංඝානුස්සතිය වඩන්න ඒ සංඝානුස්සතිය වැඩීමේ සිට පිරිසුදු වීම නිසා සැපසේ නින්ද යනවා, සැපසේ අවදි වෙනවා, නපුරු සීන නොපිනී යනවා, දෙවියන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා.
වසවිස අවියාවද ගිනි විපත්ති වළකිනවා. චිත්ත සමාධි ශක්තිය වැඩෙනවා. හිතේ සමාධියේ වැඩීම නිසා කයේ මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා. මරණාසන්න මොහොතේදී පවා මනස සිහිනුවණින් ඉන්න සමර්ථ වෙනවා. තවන් දුරට සංඝරත්නයේ පිළිබඳ පුදුමාකාර ප්‍රීති සෝමනස්ස බහුල කෙනෙක් වෙනවා. එවාගේම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය බල බොජ්ජංග මේවා දිනු කෙනෙක් බාට පැමිණෙනවා. එවාගේම සංඝයා වහන්සේ සමග ඊට වාසය කරන තරමට හිතේ ප්‍රසාදයක් ඇති වෙනවා. එවාගේම භය භය බේර වරමුණු සියල්ල දරා ගැනීමේ ශක්තිය ඇති වෙනවා. දුක් ඉවසීමේ ශක්තිය වැඩෙනවා. එවාගේම සංඝයාගේ ගුණස්කන්ධයේ නිතර භාවර්ජනා කරන බැවින් ඔහුගේ సంతානයේ සංඝ රත්නයේ වැඩෙන්න උපෝසථාගාරයක් වාගේ පූජනීයත්වයට පත් වෙනවා. එසේම සංඝ ගුණ තමන්ගේ సంతානයේ දූණු කර ගැනීමේ අපේක්ෂාවක්ද ඇති වෙනවා. යම්කිසි කයින් වචනින් සිතින් හෝ අකුසලයක් කරන්න හිත නැමීගෙන ඉන වෙලාවේ මහා සංඝ රත්නයේ ඉදිරියේ ඉන්නා වාගේ වැටීම නිසා වහාම ඒකෙන් අත මිදෙනවා. ඒ පාපයෙන් අත මිදෙනවා. සංඝ රත්නයේ එකට වාසය කරනවාගේ වැටීම නිසා. ඒ වගේම සංඝ රත්නයේ ගුණ ආවර්ජන කරමින් ඊට පස්සේ තමන්ට පුළුවන් වෙන උසස් ධ්‍යාන සමාපත්තියද උපදවන්න පුළුවන් උපචාර සමාධියේ නිවරණ යටපත් කරගත්ත බැවි. යම් හේකින් සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරලීමෙන් තමන්ගේ සංකානෙහි මාර්ගඵල නිවන් ආબોධ කර ගැනීම අවස්ථාව නොලැබුණා නම් ඒ කාන්තේම සුගතිගාමී වෙනවා. හිත සක්වලක නූපදින්නෙක් වෙනවා. එවාගේම අඳගුළු බීරි උම්මාත්ක මන්ද බුද්ධක වැනි අවාසනාවන්තයෙක් නොවී වාසනාවන්ත ජීවිත ලැබනවා. බොහෝ සෙයින් ත්‍රි හේතු උත්පත්ති ලැබනවා. එවාගේම බුද්ධෝත්පාද කාලයක් වේනම් බුදුරජාණන් වහන්සේ සංඝ රත්නේ තමන් වෙත පැමිණෙනවා. යමුරු ධර්මයන් ආબોධ කර ගැනීම සම්මා දිට්ඨිය මනාව පිහිටන්නේක් වෙනවා. මේ ආදී විශේෂානිසංසය මේ සංඝානුසති භාවනාවෙන් ලැබෙන බව තේරුම් ගැනීමෙන් අපට මේ සංඝ ගුණ වර්ජන කිරීමේ භාවනා ගැන වඩාත්ම උද්යෝගීමත් වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස, සංඝානුසති කිනම් චරිත ඇති අයට ගැලපේද? බුදුරජාණන් වහන්සේ සෑම විටම කෙනෙකුට භාවනාවක් දේශනා කරන්නේ අනුදැන වදාරන්නේ ඔහුගේ චරිතය බලා. ඒ කියන්නේ ඉන්ද්‍රිය පරෝපරිය ඥානය, ආසියානුසේ ඥානය කියන බුදු ඇසක් සරුවඥන් වහන්සේට තියෙනවා. එයින් මේ ආසියානුසේ ඥානයට තමයි මේ චරිත අධිමුඛ්‍යාදී පෙනෙන්නේ. චරිත කියන්නේ පූර්ව ජාතියෙහි හැසිරුණු කුසල අකුසල් ධර්ම. යම්කිසි කෙනෙක් පෙර ජාතිවල වඩාත්ම මේ ලෝභය මුල් කොට ඇති, රාගය මුල් කොට ඇති සිත් පැවැත්වුවා නම්, ක්‍රියා පැවැත්වුවා නම් ඌ රාග චරිතේ බාට පැමිණෙනවා. යම් කෙනෙක් ද්වේෂය වැඩියෙන් පුරුදු කරපු කෙනෙක් නම් ඌ දේශ චරිත ඇති කෙනෙක් බාට පත් වෙනවා. යම් කෙනෙක් ශ්‍රද්ධාව බහුල කොට පුරුදු කරපු කෙනෙක් නම් ඌ ශ්‍රද්ධා චරිත ඇති කෙනෙක් බාට පත් වෙනවා. යම් කෙනෙක් ප්‍රඥාව දියුණු කරන කටයුතුලියදී හිටිය කෙනෙක් නම් ඌට බුද්ධි චරිතය ඇති වෙනවා. එවගේම යම් කිසි කෙනෙක් නිතර නිතර නොඑක් විතාරක තරක විතාරක කරන්නේක් නම් මෙලවත් ඔහු විතාරක චරිතයක් වෙන. ඔය වාගේ ඒ චරිත විශේෂ බුදුරජාන් වහන්සේ තෝරාගෙන අපේ අර්ථ කතාවලත් හඳුන්වනවා මේ චරිතානුකූලව මේ භාවනා කමටහම් බෙදා ගන්න හැටි. එයින් මේ සංඝානුසති භාවනා වැටෙන්නේ සද්ධා චරිතයටයි. සද්ධා චරිතයට තියෙනවා භාවනා කර්මස්ථාන හතක්. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, සීල් ගුණ, එවාගෙම ත්‍යාග ගුණ, ඊළඟට දේවතා ගුණ, උපසම ගුණ, මේ දේවතා ගුණ කියලා හත් ඒ හයක් තියෙනවා. ඒ හය සංඝානුසතිය ස්වත් අයිතයි ඊටයි වෙන්නේ. එනිසාක සද්ධා චරිතයට විශේෂයෙන්ම සත්‍රාය වෙන සුදුසු වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙලා තියෙනවා කිසිම භාවනාවක් කිසිම චරිතයකට ප්‍රතික්ෂේප කරලා නැහැ කියලා. හැම භාවනාවකින්ම නීවරණ යටපත් කරගන්න පුළුවන්. එවාගෙම ධ්‍යාන උපදෝන භාවනා වලින් ධ්‍යාන උපදවන්න පුළුවන්, උපචාර සමාධි වඩන්න පුළුවන්, එයින් උපචාර සමාධි වඩන්න පුළුවන්. ඒ නිසා මෙතෙන්දී ප්‍රධාන වශයෙන් සංඝානුසති භාවනාව අයිති වෙන්නේ සද්ධා චරිතයට බව බුදු දේශනාවේ සඳහන් වෙනවා. තෙරුවන් සරණයි. සංඝානුසතියෙන් ලැබෙන
සමාධිය කවරෙක්ද ස්වාමීන් වහන්ස? සංඝානුස්සති භාවනාවෙන් ලැබෙන සමාධිය හැටියට හඳුන්වන්නේ උපචාර සමාධියයි. ඒකට කියනවා ඉස්සල මුලින්ම හැඳින් වෙන පරිකාරම සමාධිය, ඊළඟට උපචාර සමාධිය. පරිකාරම සමාධිය කියලා හඳුන්වන්නේ අර උපචාර සමාධියට මත්තෙන් සුපටිපන්නෝ කියන ගුණයම මෙනෙහි කිරීමේදී ඉතින් තමන්ගේ හිත ස්වභාවයෙන්ම සංසුම්බාට පැමිණෙනවා. අර උපචාර සමාධිය ලබන්න ඉස්සර වෙලා හිත සංසුම්බාටපත් වෙනකොට බාහිර අරමුණු කිසිවක් හිතට එන්නේ නැහැ. ඒ නිසා මුළු ශරීරය පවා නොදැනී යනවා. ශරීරය බොහොම සැහැල්ලු බවට පැමිණෙනවා. සැහැල්ලු කියලා කියන්නේ පස්සද්ධි ගුණයටයි. එවැගේම ප්‍රමෝදයක්, ප්‍රීතියක් ඇති වෙනවා. ඒ අවස්ථාවට කියනවා පරිකාරම සමාධි කියලා. ඊළඟට තවත් දුරට සමාධියේ ශක්තිමත් වෙන්න වෙන්න තමයි නීවරණ සියල්ල යටපත් වෙනවා. නීවරණ කියලා කියන්නේ අපේ හිත අඳුරු කරන කරුණු පහක්. ධර්මතා වශයෙන් වටක් තියෙනවා. සම්පින්දිනේ කොට ගත්තාම නීවරණ පහක් හඳුන්වනවා. කාමච්ඡන්ද නීවරණේ කියන නොඑක ආසාවල්. ව්‍යාපාද නීවරණේ කියන නුරුස්සනකම්. තීන මිද්ද නීවරණේ කියන්නේ හිතේ හා චෛසිකයන්ගේ ඇලිමැලිකම්. ඊළඟට උද්දච්ච කුච්ච නීවරණ කියන්නේ හිත විසිරෙන ස්වභාව සහ පසුතැවීම. ඊළඟට විචිකිච්ඡා නීවරණී කියන්නේ බුද්ධ ආදී අට ස්ථානයක හිත තියෙන සැකය සංකාව. මේව එකක් හරි හිතේ පහළ වෙනවා නම් ඒ හිත අඳුරුයි. ඒ නිසා එකට කියන ආවරණා නීවරණා කියලා. ධ්‍යාන ලබන්න, විපස්සනා වඩන්න, මාර්ගඵල ලබන්න බාධා කරනවා මේ නීවරණ. ඒවා මිත්‍යෙන්දී යටපත් වෙනවා. ඒ යටපත් වෙන්නේ කුසල විතරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන මේ ධර්මතා පහ නිසයි. මේ පහට කියනවා ධානාංග පහ කියලා. මේ ධානාංග පහ ශක්තිමත් වෙන්න වෙන්න නීවරණ පහ යටපත් වෙවි යනවා. අර අඳුරක් තියෙන තැනට ඉරේලිය වැටෙනකොට අඳුර නැති වෙනවා වගේ මේ සන්තානයේ එළිය වැටෙනවා. මේ ධානාංග පහ ශක්තිමත් වෙන්න වෙන්න එතකොට තමයි හිත උපචාර සමාධියටපත් වුණා වෙන්නේ. ඒ උපචාර සමාධිය කියන්නේ ඇත්ත වශයෙන් රූපාවචර ධානියට මුලින් කාමාවචර චිත්ත සමාධියක්. කාමාවචර චිත්ත සමාධියේ වැටෙන්නේ චිත්ත වීතියක තියෙන චිත්ත මේ ජවන්සිත් හතක හතක බැගින් වෙයි. පළවෙනි ජවන්සිත් හතක ඒ සමාධියේ තිබුණා. ඊට පස්සේ හිත භවංග ගත වෙලා අයත්මත් ඒ සමාධියෙන් යුක්ත චිත්ත වීතියක් පහළ වෙනවා. එහෙම අර චිත්ත වීතියෙන් වීතියට කැඩි කැඩි තමයි මේ කාමාවචර සමාධිය පවතින්නේ. ඒක අර ධ්‍යාන සමාධිය තරම් ශක්තිමත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක උපචාර සමාධිය හැටියට ධ්‍යානයට සමීපයි. එනිසා මෙන්න මේ කියන්නේ පරිකාරම සමාධිය හා උපචාර සමාධිය ලබන්න පුළුවන් සංඝානුස්සති භාවනාවෙන්. තවත් දුරට හඳුන්වනවා නම් මා මුලින් සඳහන් කළා කෙටියෙන් සංඝානුස්සති භාවනාවෙන් උපචාර සමාධිය ලබාගන්න පුළුවන් ආනාපාන ධ්‍යාන වඩන්න පුළුවන්. ආනාපාන ධ්‍යාන වඩලා මේ ස්වරූප කයෙහි තියෙන කේසා ලෝමාදී කොටස් එකක් එකක් ගානේ ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්න පුළුවන්. තවත් දුරට අපේ ශාරීරියේ තියෙන ඇටසැකිල්ලේ සුදු පාට අතරින් ඉස්කබලයේ සුදු පාට අරමුණු කරගෙන ඕදාත කසින ධ්‍යාන වඩන්න පුළුවන්. ඕදාත කසින රූප ධ්‍යාන හතර උපදවලා මෛත්‍රී භාවනා වශයෙන් ධ්‍යාන 528ක් උපදවන්න පුළුවන්. යෙන් නොනවති කරුණා ධ්‍යාන 132ක්, මුදිතා ධ්‍යාන 132ක්, උපේක්ඛා ධ්‍යාන 132ක් වඩන්න පුළුවන්. තවන් දුරට මේ අවිඥානික අසුබ කියන්නේ ඒ උද්දුමාතක විනීලකාදී අසුබ කොටස 10 අඩමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්න පුළුවන්. අර මුලින් බුද්ධ ආනුස්සති එවාගෙම වැඩුවා වගේම උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන් තව දුරට. ඊළඟට මරණානුසේනුත් වෙනුත් උපචාර ධ්‍යාන උපදවන්න පුළුවන් මේක පදනම් කරගෙන. තවත් දුරට මේ ශරීරයේ තියෙන නිල වර්ණය, පීත වර්ණය, ලෝහිත වර්ණය කියන මේ වර්ණ අරුණ වර්ණ කසින ධ්‍යානත් උපදවන්න පුළුවන්. තවත් දුරට පාඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආලෝක කසින, ආකාශ කසින, ඉතිරි කසිනත් වඩන්න පුළුවන්. ඊළඟට තවන් දුරට ආකාශ කසින හැර එක එක කසින ධ්‍යානයකින් අනතුරුව අනුපිළිවෙලින්
අරූපාධ්‍යාන හතරත් උපදවන්න පුළුවන්. එතකොට මේ සංඝානුස්සති භාවනා පදනම් කරගත් යෝගාවචරයාට ගුරු උපදේශ හරියට ලැබුණා නම් මේකේන රූපාධ්‍යාන සියල්ල අරූපාධ්‍යාන සියල්ල බ්‍රහ්ම විහාර ධ්‍යාන පව උපදවන්න පුළුවන්. මේ නිසා මේ කවර හෝ භාවනාවකින් නිවන යටපත් කර ගැනීමේ ප්‍රතිඵලය තමයි ඒ ධ්‍යාන උපදවාලීමේ ශක්තිය ඇති කර ගැනීම. ඊට පස්සේ තමන් ධ්‍යාන උපදවන්නේ නිවන් දකින්න බැවින් විපස්සනාට හැරෙනවා. විපස්සනාට හැරෙන්නත් මේ භාවනා පදනම් වෙනවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, ඒ විදර්ශනා භාවනාට පාදක කරන්නේ කෙසේද? දැන් මෙහිදී සංඝානුස්සති භාවනා පමණක් වඩලා විදර්ශනාට හැරුණු කැමති නම් ඒ උපචාර සමාධියටපත් වෙලා ඊළඟට ධාතු මනසිකාරයෙන් විපස්සනාවට ඇතුල් වෙනවා. ධාතු මනසිකාරය කියන්නේ අපේ ශරීරයේ තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත රූප හතරක්. මේ මහා භූත රූප හතරෙහි තියෙන ලක්ෂණ 12ක්. ඔය ලක්ෂණ 12 එකින් එකට බලා ගන්නවා. ඊට පස්සේ මේ ශරීරයේහි රූප කලාප එකක් එකක් ගන්න බලන්න හිතේ සමාධි ශක්තිය දිනු කරනවා. අර උපචාර සමාධියේදී තියෙන ඊටාම මේ කෙටි සමාධියක් බැවින් අර ධ්‍යාන සමාධියෙන් ලැබෙන ආලෝකය නොලැබෙන නිසා සමාධියට මහන්සියෙන් කළ යුතු වෙනවා. යම් කිසි විදියකින් ගුරු උපදේශ ලැබුණා නම් ඒ උපචාර සමාධියේ පිහිටාගෙන ආනාපාන ධ්‍යාන හතර උපදවනවා. ඒකම ඕදාත කසින වැනි ආලෝක කසිනියක් වඩලා ඒකේ ධ්‍යාන උපදවලා ඒ ධ්‍යාන ආලෝකයේ මේ ශරීරයට හරවනවා. ධ්‍යානාලෝකයේ ශරීරයට හැරෙව්වම ඉතින්ද ධ්‍යානාලෝකය විපස්සනා ආලෝකයක් බවට පත් වෙනවා. ඉතින්ද තියෙන්නේ ධ්‍යානසිතේ උපචාර සමාධියයි. නමුත් එතන තියෙන ප්‍රතිභාග නිමිත්ත බොහොම දීප්තිමත්. ඒ දීප්තිමත් ප්‍රතිභාග නිමිත්තෙන් තමයි මේ රූපකයයේ සතර මහා ධාතුන් බලන්නේ. ඒතොර සතර මහා ධාතුන්ගේ ලක්ෂණ 12ක් එකින් එකට බලනකොට අහු වෙනවා. දකින් ලැබෙනවා ඊළඟට ඒ ධාතුන් පිරිවරාගෙන ඇති රූප කලාප ඔක්කොම දකින්න අවස්ථාවක් ලැබෙනවා. එතෙන්දී තමන්ගේ ශරීරයේ චක්කු වස්තුවේ රූප කලාප 6ක්, සෝත වස්තුවේ රූප කලාප 6ක්, ගහන වස්තුවේ රූප කලාප 6ක්, ජීවා වස්තුවේ රූප කලාප 6ක්, කාය වස්තුවේ රූප කලාප 5ක්, හදේ වස්තුවේ රූප කලාප 6ක් කියලා මේ කිදී කාමයේ කර්ම සමෝට්ටා රූප කලාප ඔක්කොම බලනවා. ඒ වගේම ජටරාග්නිය තුල තියෙන මේ ජීවිත නවක කියන රූප කලාපය බලනවා. මේ විදිහට රූප කලාප 9ක් එක సంతානික 8ක් බැවින් දැන් ස්ත්‍රී පුරුෂ භේදය නිසා රූප කලාප වල එකක් එක්කෙනෙකුට අඩුයිනේ. ඒ කියන්නේ ස්ත්‍රීෙකුට රූප කලාපාටයි පුරුෂයෙකුට රූප කලාපාටයි කර්මජ කලාප. ඊළඟට චිත්තජ කලාප මේ දහම් පොත්පත්වල තියෙන හැටියට 6ක් ලැබෙනවා. නමුත් භාවනා යෝගියෙකුට 8ක් අල්ල ගන්න ලැබෙනවා. ඊළඟට උතුජ කලාප 4ක් හොයා ගන්න තියෙනවා. ආර්ජ කලාප රූප 2ක් හොයා ගන්න තියෙනවා. මේ දින රූප කලාප සියල්ලම ශරීරයේ සොයාගෙන ඒ කලාපයන්ගේ එකක් එකක් ගානේ ලක්ෂණ, රස, පච්චුපාඨාන, පදක්ඨාන කියන මේ අර්ථ හතරට අනුව රූපයන් මෙනෙහි කරනවා. ඊළඟට තමන් වාඩි වෙලා ඉන්න ආසනේ තමන්ගේ ශරීරය දරාගෙන තියෙන මේ ඇඳුම් පැළඳුම් චීවර ආදී දේවල් පිරිකර ඊළඟට තමන් ඉන්නේ ආවාසයේ නැත්නම් ගෙදරක නම් ගෙදර මේ හැම ගස් කොළන් ආදී හැම දෙයකම අවිඥානික රූප කලාප බලනවා. ඊළඟට සත්‍ය පුජ්‍යල సంతාන තුල තමන්ගේ సంతානයෙන් අනුමාන කරමින් රූප කලාප බලනවා. ඊළඟට තමන්ගේ సంతානයේ තියෙන නාම ධර්මයන් බලනවා. තමන් ලබාගත් උපදවාගත් ධානසිත එකක් එකක් ගානේ ධාන සමයදී සමයදී ඉන්නේගි ඒ ධානයේ හිසින චිත්තචෛසික ධර්ම ධාන ධර්ම ඔක්කොම බලනවා. ඊළඟට ඒ සියලුම ධානයන් සම්මර්ෂණය කළ අවසානයේදී තමන්ගේ సంతානයේ මෙතෙක් තමාට මතක තියෙන පහළ වූ මනෝද්වාරික කුසල් එවගේම චක්සුද්්වාරික, සෝතද්්වාරික, ගහනද්්වාරික, ජීවහද්්වාරික, කායද්්වාරික ආදී වශයෙන් පහළ වෙච්ච සීලෝම කුසල චිත්තචාසිකයන් බලනවා. එවගේම මනෝද්්වාරික අකුසල්, එවගේම මණිකොත් දොරටු වලින් පහළ වෙච්ච අකුසල් ඔක්කොම එකක් එකක් ගානේ චිත්තචාසික වින් කරමින් බලනවා.
මේ විදිහට ආධ්‍යාත්මික సంతානෙහි නාම ධර්මත් ඔක්කොම සම්වර්ෂණය කරලා, ඔතන සම්වර්ෂණය කියන්නේ ඇත්තට ත්‍රිලක්ෂණයට හැරවීමෙන් නෙමෙයි, ඒවා පරිග්‍රහණය කිරීමයි, නැත්නම් අල්වා ගැනීමයි, තෝරා ගැනීමයි, වෙන් කර ගැනීමයි. නාම රූප පරිච්ඡේදය කියලා මේකට කියන්නේ. ඊළඟට බාහිර පුජ්‍යල సంతාන තුලත් තියෙන චිත්තචෛසික ධර්මයන් අර අවගේම අනුමාන කරමින් බලනවා. මේදී තාධ්‍යාත්මික වූද බාහිර වූද නාම රූප ධර්මයන් සියල්ල දැකලා මේ නාම රූපයන්ගේ හේතුඵල පරම්පරාව සොයනවා. පටිච්චසමුප්පාදය අනුව ඔය විදිහට ප්‍රතිපරිග්‍රහ ඥානය කියලා ඒකට කියන්නේ. ඒ නාම රූප ධර්මයන්ගේ හේතුඵල පරම්පරාව සොයලා ඊට පස්සේ තමයි සම්වර්ෂණය පටන් ගන්න විදර්ශනාව. විදර්ශනාව කියන්නේ ත්‍රිලක්ෂණයට නැංවීම. ඒක අතීතෝද අනාගතෝද වර්තමානෝද සිරෝම රූප කලාපයන් නාම කලාපයන් නාම රූප නාම රූප කියන මානසිකාරයෙන් යුතුව සම්වර්ෂණය කරනවා. චත්තාලී සාකාර මහ විපස්සනාට නංවලා අනිත්‍ය ලක්ෂණ 10ක් දුක්ඛ ලක්ෂණ 25ක් අනත්ත ලක්ෂණ 5ක් වශයෙන් බලනවා. එසේ බැලීමේදී උද්‍යාවේ ඥාන 15 වෙනවා. උද්‍යාවේ ඥානය සම 50 ආකාරයකට බලන්න තියෙනවා. ඊළඟට රූප සප්තක අරූප සප්තක වශයෙන් බලනවා. මේවා ඉතින් දිග විස්තර වශයෙන් කියේතු දේවල් ගැඹුරු කරුණු. එහෙම ගිහින් සම්පූර්ණින් භංගානුපස්සනා ඥාන ආදීනව නිබ්බිදා මුංචිතු කම්මිතා පරිසංකානුපස්සනා සංකාරපේකා දක්වාම මේ විපස්සනා ඥාන අනුපිළිවෙලින් වඩන්ද මේ සංගානුසතියේ පදනම් වෙනවා. ඉන් එහාට මාර්ගඵල ප්‍රතිලාභේ සඳහා තමාගේ පාරමී ධර්මයන් මුදුන්පත් වී තිබුණා නම්, එවැගේම බෝධිපාක්ෂික ධර්මයන් ශක්තිමත් වැඩි තිබුණා නම් සෝවානාදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න ලැබෙනවා. එනිසා මේ සංඝානුසති භාවනාව සියලුම ධ්‍යාන සමාපatti උපදවන්නට, එවැගේම අභිඥා බල උපදවන්නට, මාර්ගඵල නිර්වාණ අවබෝධ කරගන්නට ඒකාන්තයෙන් හේතුක නිසිරේ වෙනවා කියන එක අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාට අනුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ, සංඝානුස්සති භාවනාවට ඇති බාධක ඇති වූ විට එය මැඩගෙන ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ තිබෙන්නේ භාවනා කර්මස්ථානයන් වැඩිීමේදී බාධාවක් ඇති නොවනු පිණිස යට මුලින්ම බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති කියන මේ ආරක්ෂක භාවනා හතර වඩන්නේ. බුදු ගුණ වැඩිවීමෙන් හිතේ ශ්‍රද්ධා, ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය ශක්තිමත් වෙනවා. එනිසා මේ භාවනා වැඩිීමේදී යම් යම් උපක්ලේශ, එවාගෙම නැත්නම් වැරදීම් ඇති වෙනවා නම් ඒ වාදී හිත කම්පා නොවි අතනමං කර නොගෙන තමන්ගේ අඩුපාඩු බව තේරුම්ගෙන ධනවත්වාම භාවනා දියුණු කරගන්න හිතේ ශක්තිය වැඩෙනා බුද්ධානුස්සතිය වැඩීම නිසා. මෛත්‍රී භාවනා පුරුදු කිරීම නිසා බාහිර සත්‍ය කුජලයන්ගෙන් එන්න තියෙන විපත්ති කරදර බාධක සියල්ල නැතිවෙලා ආරක්ෂාව සැලසෙනවා. ඊළඟට පිළිකුහවනා වැඩීම නිසා බොහෝ කාලයක් සාංසාරික වශයෙන් සත්‍යයට පුරුදු වෙලා තියෙන්නේ හැම දෙයක්ම සුභ වශයෙන් බැලීමට. හැම දෙයක්ම සුභ වශයෙන් බලමින් ඉහි ඇලෙන්නට පුරුදු වෙලා තියෙන. එතකොට මේ ශාරීරියේ තියෙන ප්‍රතිකූලතාව පිළිකුල්තාව හොඳට වැටහීම නිසා ඒ කිසි දෙයක ඇලෙන්නේ බැඳෙන්නේ නැති තරමට හිත නිරාමිස බවටපත් වෙනවා. කිසිම දෙයක් තෘෂ්ණාවෙන් අල්වා ගන්නේ නැහැ. ඒකත් මේ භාවනාවට අත්‍යවශ්‍ය ආරක්ෂාවක්. මරණානුස්සතිය වැඩීම නිසා දැන් ජීවිතයේ වත් වෙනවා, ඊළඟට මේ වාසනේ නැගිටින් දෙසර මරණය වෙන්නත් පුළුවන් කියන තරමටම ජීවිතයේ අනිත්‍යතාවය ඇතිවීම නිසා අප්‍රමාද වෙනවා. කල යුතු ප්‍රතිපත්තිය කල් දාන්නේ නැහැ. දැන් අමාරුයි, හෙට පුළුවනි, ඊළඟ සතියේ පුළුවනි කියලා පිළිවෙත් පිළිවෙම කල් දාන්නේ නැහැ. එනිසා අප්‍රමාද ගුණය නිසා හිත ආරක්ෂා වෙනවා. මෙන්න මේ ගුණාංග සියල්ලම සංඝානුසති භාවනා වැඩිවීමටත් ඉතාම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ සංඝානුසති භාවනා වැඩිීමේදී බොහෝසේ යෝගාවචරයාගේ සිතේ නිවර්ණ යටපත් වෙන බැවින් උපක්ලේශ පහළ වීම දුර්ලභයි, බොහොම අඩුයි. නමුත් ඔය අතරතුර තමන්ගේ సంతානයේ දීර්ඝ කාලීන බලගත් බවට ශක්තිමත් බවට පත් වී තියෙන අනුශය කියලා ධර්ම හතක් තියෙනවානේ.
කාමරාගානුසේ, පටිගානුසේ, මානානුසේ, දිට්ඨානුසේ, භවරාගානුසේ, ඒ වගේම ආදි වශයෙන් තියෙන අනුසය ධර්ම ඒවා ඉඳහිට අපේ හිතේ පහළ වෙනවා. බොහෝසෙන් අපේ හිතට ඇතිවෙන උපක්ලේශ තුනක් තමයි ඇලීම, ගැටීම, මුලාවීම සහිත මාන්නය. ඔයි කියන දේවල් බොහෝසෙන් සිතට පහළ වෙනවා. ඒක අපේ සිතේ භාවනාවට බාධාවක්. දැන් අපි හිතමු භාවනා කරගෙන යනකොට මගේ හිත දැන් හරියම දියුණුයි. හරි මගේ හිත දියුණුයි. මගේ හිත දියුණුයි කියලා හිතෙනවා. අන්න එතන තෘෂ්ණාවක් ඇති වුණා. ඒක කාමරාගානුසේ පෙළඹවීමක්. ඒකද යෝගාවචරය දැනගෙන වහා මේක තමන්ගේ හිතේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ සිටිවිලි. තවත් කෙනෙක් හිතෙනවා මට මේ භාවනා කරගන්න දෙන්නේ නැහැ. අහවලා කතා කරනවා, අහවලා සද්ද කරනවා, මේ මඳුරු ඇවිල්ලා විදිනවා. කොහොමම එකකේ කියන හිතෙන කොටාන උපක්ලේශ ඇති වෙලා හිත භාවනාවට කරන්න බැරි වෙනවා. ඒ හැමතැනකදීම තමන්ගේ සිත අර ඉවසීමේ ශක්තිය නුවණින් පාවිච්චි කරන්නට ඕන. තවත් දුරට මම තමයි මේ භාවනා කරන්නේ. අනිත් අය භාවනා කරන්නේ නැහැ. මම තමයි භාවනාවෙන් දියුණු. මතරන් දියුණුවක් කාටවත් නැහැ. අන්න හේතුව මාන්නය. ඉතින් මාන්නය තමන් දන්නේම නැතු උපක්ලේශයෙන් තමන් හිතේට බාධා කරනවා. ඒක තමන් තේරුම් ගන්න වහා මේ සිටිවිල්ල ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඔය කියන ගතිය තමයි බොහෝ සෙයින් හිතේ බලපාන උපක්ලේශ. ඒ උපක්ලේශයන් මේ භාවනාවට බාධා වන බැවින් නිතරම තමන්ගේ හිත සිහියෙන් පවත්වන්නට ඕනේ. උපක්ලේශයන්ට නැගීටෙන්න උදි. ඊළඟට මේ සංඝානුස්සතිය වඩන්නත් ඔය උපක්ලේශයන්ගේ බල බිඳෙන බැවින්, ශක්තිමත් බව දුර වෙන බැවින් ඒකින් තමාට ආරක්ෂා ලැබෙනවාමයි. නමුත් ඔය අතරතුරේ හිතෙනවා මම මේක තව කෙනෙකුට කියලා දෙන්න ඕන. අපි කොච්චර වාසනාවද්ද මේක භාවනා කරන්න හැටි. මේක තව කෙනෙකුට උගන්වන්න ඕනේ. මගේ අසවලාට කියලා දෙන්න ඕනේ. ඔහොම හිතෙනවා. අන්න ඒකත් එක්තරා බාධාවක්. එහෙම අනුන්ට කියා දෙන්න ගියාම සිදුවෙන්නේ තමන්ගේ වැඩිමින් තිබෙච්ච භාවනාව අතරමං වෙනවා, කැඩේ වෙනවා. තවත් දුර සමහර කෙනෙක් ආඩම්බරයට කියනවා මම මේ භාවනා කරන මට එකෙන් හරියම හොඳ සමාධියක් ලැබෙනවානේ. අන්න උපක්ලේශයෙන් හිත අපිරිසිදු වෙනවා. ඊට පස්සේ භාවනා වැඩෙන්නේ නැහැ. පිච්චිවිච සමාධියත් බිඳිලා යනවා. ඔන්නව තමයි මේ භාවනාවේදී සිදුවෙන උපක්ලේශ බාධක. ඉතින් යෝගාවචනයව දැනගන්නට ඕනේ. දැනගන්න අතර තවත් එකක් තමයි සමහර විට රාත්‍රී අඳුරේ භාවනා කරන වෙලාවක් වුණොත් හොඳට හිත සමාධි වෙන එක පාට කඩා වැටෙනවා වගේ වෙනවා. එක පාට කඩා වැටෙනවා කියනකොට යෝගාවචනය බය වෙනවා. බය වුණාම ඊට පස්සේ භාවනා කරගන්න බෑ. එහෙම වෙලාවකදී තමන් කළ යුතු වෙන්නේ බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ. බුද්ධ ඝනුසතිය මෙනෙහි කරන්න අර බයත් ඇති ගැනීම දුර වෙලා හිතේ දියුණුවක්, පහසු වීරණයක් ඇති බවටපත් වෙනවා. මෙන්න මේ විදිහේ උපක්ලේශයන්ගෙන් තමයි හිත ආරක්ෂා කරගන්නට ඕනේ. එනිසා එවෙන් ආරක්ෂා කරගනිමින් තමන්ගේ භාවනා සිත, සමාධි සිත රැකගෙන යෝගාවචරය භාවනා කරෙතොත් අත්වසීම් මේ සාන්දෘෂ්ටික වශයෙන් මේ ප්‍රතිපල නෙලා ගන්න පුළුවන් බව විකරුණාවෙන් සඳහන් කරනවා. සමද තෙරුවන් සරණයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බුදු ගුණයක්, දහම් ගුණයක්, සංඝ ගුණයක් සිහිපත් කිරීම පවා ආශිර්වාදයක් වේලවා. අද කාලයේ බොහෝසෙන් මහජනයාට භීතිජනක, භයජනක රෝගාබාධ පැතිරී යනවා. මේවන් වැළකීම සඳහා නිරතුරුවම තමන් හිතට තමන් ආශිර්වාද කරගන්න ඕන. ආහාර ගැනීමේදී, නිදා ගැනීමේදී, වතුර ටිකක් බීමේදී, වතුර නැමේදී පවා තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරමින් තමන්ගේ වැඩ කටයුතු කරමින් සනීප ආරක්ෂාව ඇති කරගන්න ඕන. බෝවෙන රෝගයන්ගෙන් වැළකෙන්නට ඕන. ඉතින් අපි ආශිර්වාද කරන අද මේ දවසේදී පින්තුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්ත මේ ධර්ම සාකච්ඡාවට සවන් දුන්න මෙයින් රැස්පත් කරගත් කුසල සම්භාර ධර්මයේ මේ සවන් දුන්න සෑම දිනාටම ආශිර්වාදයක් වේවා. මෙලොව වශයෙන් හැම දිනාට අසනීප අපලෝපද්දරෝ ග්‍රහ දෝෂ දුරු වේවා. ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා. තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසුර සතුරු ගිනි ජල වශවිස අවියවදා දීපත්‍ය වලකීවා. බෝවන රෝවාගයන්ගෙන් සදාට වලකීවා. එවගේම කායික මානසික සනසිල්ලේ දෙලොව දියුණුව නිවන් මඟ පාරමී ගුණ පෙරේවා.
ගුණ නුවණ ධන ධාන්‍ය අශේෂුර සැප සම්පත් ආයු වර්ණ සැප බල ඥාන පෙරපස මෝරණ සඳ මණ්ඩලක්ෂේ දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත්ති මෙලව ජයගෙන පරිලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාම මහ නිවන් සුව සුවසේම සාක්ෂාත් වේවා කියා අපි ආශිංසල ප්‍රාර්ථනා කරන සැමට තෙරුවන් සරණයි.